නුවර හෝටලයක රට අවුල් කිරීමේ සැල්සුමක් මෙතුන් ජෑවර්ධන ලිය. ආරක්ෂික රාජ්‍ය ඇමතිගෙන් හෙළි දරවවා. රට තුළ නැවතත් තර්බුධයක් ඇතිකර සමස්ත ක්‍රියාාවලියම අස්ථාවර කිරීමට කණ්ඩායමක් කටයුතු කරන්න බවට බද්ධිතොරතුර ලැිය ඇයි ආරක්ෂක රාජ්‍යයඇමති ප්‍රවිත බණ්ඩාර තෙෙන්ඩ කෝණීය කියන. ක්ඩායම්වට ඇත් සාමාජිකයන් පසුගේ සතියේ මහනුවර ඇල්කඩුව ප්‍රදේශයේ පට සුප ප්‍රසිද්ධ හෝටලේකද. වැඩමළුවක් පවත්තා. ඊටසාභාගුවන්ට විරෝත්තාවකදී හමුදාව හා පොලිසියට මෝන දෙන ආකාරය සම්බන්ධයෙන් විශේෂ පෝනුවක් ලබාදී ඇති බව මවබිම කළ විමසීමකදී ඔහු සඳහන් කල් ලතිෙන. විරෝත්තාකරුවන් හමුදාාවහා පොලිසියට විරෝත්තාවකදී ප්‍රතිචාර දැක්මේ මහා කඳුළු ගෑස් ජලප්‍රහාර සඳහා මූඩ දෙන ආකාරය සම්බන්ධයෙන් ප්‍රායෝක්කා න්‍යායාත්මක පහුවක් මේදී සුදුකර ඇතැයි වාර්තා වෙන. රට අස්ථාවර කිරීම වැඩිපිළිවෙට සයෝගේ ලබාධන විදධ කණඩායම් ඉදියේදී වැඩවර්ජන රල්ලක් කාරම්භකිරීමට කටයුතු කන්න බවද එම බුද්ධි ර්තා පෙන්වාද ඇති බවත් තෝ කියන. ැන් අර බද්ධක මහුණදීමෙන් පසු. රට නැවත යතාතත්වයට පත්වීම වැලක්වීමට මෙම කණ්ඩායම් උත්සාහ ගන්නා බවත් මේ සේලු කණ්ඩායම් වී ක්‍රියාකාරකම් බුද්ධ්‍යංශය නිරන්තරෙන් අ අධික්ෂණය කරන බවත් ආරක්ෂක රජ්‍ය අමාත්තරයා කියන. බුද්ධ්‍යංශයේ දුරුවල් වී රටේ ජාතිකකාරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු ඇතිවී ඇැයි විද්‍ය පාර්ශවයන් පැවසූ නමුත් බුද්්‍යාංශයේ ඉතාශක්තිමත් බවත්තෝ කියනවා. රටතුළ ඇති වූ. ාස්කු ප්‍රහාාය සම්බන්ධයෙන්ද බද්ධ අංශයට චෝදන අයිල්ල වූ. නමුත් එම ප්‍රාරය සම්බන්ධයෙන් බද්ධ තොරතුරු ලැබී තිබුණන දේ ඒයනුව ක්‍රියාත්මකවීමක් නොවනු බව ඔවු සඳහන් කරලා තිබුට. හරදැන් මේ කතාාව ගමකු නුවර හෝටලයක රට අවුල් කිරීමේ සැලස්ුබක්. ඒම සැල්සුමක් තේෙනවනම් පටගාල ක්‍රාත්මකවෙන් ක්‍රියාත්මකවෙල ඊට ඒනෙහිව නීතිමේ ක්‍රියාමාර්ග ගන්න ඒම රට අවුල් කරන්නට සැලසුම් සාගතව සූදානම් වන්නන් නීති යාමුවට ගෙනනල්ලා දැඩිලෙස ක්‍රාත්මකවන්. ඒ එක් අනි පැත්තෙන් කියන්නට ඕනි දැම් මෙතන කියන්නේ. රට තුළ සමස්ථ ක්‍රියාාවලිය අවහිර කිරීමට අඩපන කිරීමට ධර්න්න ප්‍රයාත්නයක් පළි බඳව හෝටලේක සැලසුමක් කියලා. එතකොට මේ රට බුම්ගත් කළේ ආර්ථික අරබුදයකට ලක් කළේ මේසා අසරණ තත්ත්වයට රටේ පොරවැසියන් පත්කළේ මොන හරි කුමන්ටනයකින්ද. අන්න ඒ පෙළිබඳු අයි හොයන්න ටෝනි. එදකොට ඒකත් කොයියාරි හෝටලේක කරපු කුමන්ටනයක්ද නැත්තං කොයි හරි සභාවක කරපු කුමන්ටරයක්ද අන්න ඒකයි හොයන්න ටෝනි. ඒක ඔහොයන් නැතුව මේක විතරක් හොයලාරි යන්නේ මේකත් හොයන්ඩ ඒකත් හොයන්ඩ කියලා කතා කනවා.